ආයුබෝවන්. ළමයි අපි දැන් තාමත් ඉන්නේ lesson 1 එකේ. එතකොට අපි මේ වෙනකොට එපිසෝඩ් 7ක් හරියටම අවසානයි. දැන් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉඳියේ නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක ගැන. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය කියන මේ නිෂ්පාදන සාධක හතරම ගැන අපි මේ එපිසෝඩ් එකෙන් කතා කරලා අවසානයි අන්තිම එපිසෝඩ් 3. දැන් අපි ඒකට අදාළව ආපු ප්‍රශ්න සාකච්ඡා කරලා දැන් අපි සූදානම් වෙන්නේ එපිසෝඩ් 8ට යන්න. 8වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ ළමයි නිෂ්පාදන සම්පත්වල ඵලදායීතාවය ගැන. නැත්තම් සම්පත්වල ඵලදායීතාවය ගැන. එහෙනම් වලමෙම අපි කියන්න ඕනේ දැන් අලුත් දරුවෝ ඉන්නවා මේ වීඩියෝ බලන්න ගත්තායි. එහෙනම් ඒගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ අපි අපේ මේ තියරි කෝස් එකේදී මුලින්ම වෙන්නේ ඔයා අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ ෆෝන් එක. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට ඒ ඇප් එක ඇතුලෙන් පුළුවන් ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන පාඩම් ඇතුළට යන්න. එතකොට මුලින්ම ඔයා lesson 1 එකට යන්න. lesson 1 එකේ තියෙනවා ඔයාගේ එපිසෝඩ් 8. 8වෙනි එපිසෝඩ් එකට අදාළ නෝට් එක. PDF කරලා ඇත්තේ සම්පත්වල ඵලදායීතාවය නමැති කොටස පිටු දෙකක විතර කොටසක් ඇත්තේ. මුලින් මේකේ PDF එක ඩවුන්ලෝඩ් කරලා එකෙන් print out එකක් ගන්න. ඒ print out එක ඔබේ අතට අරගෙන නෝට් එක විදියට, ටියුට් එක විදියට තියෙන ඒ කොටස ඔබේ අතේ තියාගෙන අපිත් එක්ක මේ වීඩියෝ එක බලන්න. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි දැන් සූදානම් වෙන්නේ අපේ සම්පත්වල ඵලදායීතාවය නැමැති කොටසට යන්න. රයිට්. එන්න මම මුලින්ම බෝඩ් එකට ගන්නම් මොකක්ද සම්පත්වල ඵලදායීතාවය කියන්නේ. රයිට්. තමයි සම්පත්වල ඵලදායීතාව නැත්තම් සාධකයක ඵලදායීතාවය කියලත් කියනවා. සාධකයක ඵලදායීතාවය. සාධකයක ඵලදායීතාවය එහෙමත් නැත්නම් අපිට ඕනනම් කියන්න පුළුවන් මොකක් කියලාද? සම්පත්වල ඵලදායීතාවය කියලා. පැහැදිලි? එතකොට මේ සාධකවල ඵලදායීතාව එහෙම නැත්නම් සම්පත්වල ඵලදායීතාවය කියලා කියන්නේ මොකටද? ළමයි කිසියම් නිර්වචනය මම මුලින්ම ගන්නම්කෝ. කිසියම් නිෂ්පාදන සාධකයක් සතු කිසියම් නිෂ්පාදන සාධකයක් සතු භාණ්ඩ හා සේවා බිහි කිරීමේ හැකියාව. භාණ්ඩ හා සේවා බිහි කිරීමේ හැකියාව කියන්නේ එහෙනම් නිෂ්පාදන සාධකවල ඵලදායීතාව. එහෙම නැත්නම් සාධකයක ඵලදායීතාව. සම්පත්වල ඵලදායීතාව කියන්නේ කිසියම් නිෂ්පාදන සාධකයක් ගත්තොත් ඒ නිෂ්පාදන සාධකයේ සතුව තියෙන භාණ්ඩ හා සේවා බිහි කිරීමේ හැකියාව. කියන්නේ වචනේ නිෂ්පාදන සාධකයක් සතු මොනවා බිහි කිරීමේ හැකියාවද? භාණ්ඩ හා සේවා බිහි කිරීමේ හැකියාව. එහෙම නැත්නම් අපි කියනවා සාධකයක් සතු නිමැවුම් බිහි කිරීමේ හැකියාව. සාමාන්‍ය අපි භාණ්ඩ හා සේවා කියලා කියන්නේ මොනවටද ළමයි? නිමැවුම් බිහි කිරීමේ හැකියාව. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් අපි ඕනිම ප්‍රධාන නිෂ්පාදන සාධක හතරක් තියෙනවනේ නේ. එහෙනම් අපි කියන්නම්කෝ සාධකයක ඵලදායීතාව ගැන කතා කරද්දී ළමයි මම බෝඩ් එකේ ගන්නවා මේ විදිහට බලන්න. අපි සාධකයක ඵලදායීතාව ගැන කතා කරද්දී අපිට ඕනනම් කතා කරන්න පුළුවන් ළමයි මේ හතර දෙනාගෙන්. මොනවද හතර දෙනා? බලන්න. අංක 1 අපිට ඕනනම් පුළුවන් මොකේ ඵලදායීතාවද? භූමියේ ඵලදායීතාව. 2 ශ්‍රමයේ ඵලදායීතාව. 3 ප්‍රාග්ධනයේ ඵලදායීතාව. 4 ව්‍යවසායකත්වයේ ඵලදායීතාව. එහෙනම් අපිට ඕනනම් සාධකයක ඵලදායීතාව කිව්වහම නිෂ්පාදන සාධක හතරක් තියෙනවනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ. මෙන්න මේ සාධක හතරම ඇසුරින් විග්‍රහ කරන්න පුළුවන්. එහෙනම් අංක 1 එහෙනම් මොන ඵලදායීතාවද? භූමියේ ඵලදායීතාව. 2 ශ්‍රමයේ ඵලදායීතාව. 3 ප්‍රාග්ධනයේ ඵලදායීතාව. 4
व्यवसाय कत्ते फलदायिता अपिट ओन्नोहोम कियन्न पुलुवन हेकियाव तियेनवा पहेदिली नमुत लमय अत्तटम अपि मे कोटसेदि कथा करद्दी पोदुवे फलदायितावे निष्पादन संपत्वल फलदायितावे गणने करन्न पोदुवे अपिट गन्न पुलुवन समीकरणय एहेनम अपि गन्न ये समीकरणे मम मुलिम बोर्ड एकट गन्न लमय मोकद्द फलदायिताव कियन्नी साधकयक फलदायिताव कियन्नी फलदायी थावे समानाय राइट निमाउम बेदीम चेदाउम राइट फलदायी थावे क्या नहीं ना सारलाउम की वोत निमाउम बेदीम चेदाउम पहले अपिट बेदान न पुलुआन निलमाय नेवतार माम की वो अगे कोटा सतर रखट मुकेद भूमि फलदायी थावे ශ්‍රමේ ඵලදායිතාව ප්‍රාප්තනේ ඵලදායිතාව අනිකේ මොකද්ද? ව්‍යවසායකත්තේ ඵලදායිතාව. හරි. එහෙනම් මම භූමියේ ඵලදායිතාවට නිර්වචනයක් වාගෙන් ඉල්ලන්න. භූමියේ ඵලදායිතාව කියන්නේ නිමැවුම බෙදනවා භූමි සම්පත් ප්‍රමාණය. යෙදවුම කියන්නේ භූමි සම්පත් ප්‍රමාණය නේ. ආ ශ්‍රමේ ඵලදායිතාව කියන්නේ නිමැවුම බෙදනවා ලැබෙන නිමැවුම බෙදනවා ශ්‍රම යෙදවුම් ප්‍රමාණය. එකඟද නැද්ද? එකඟද? ප්‍රාග්ධනේ ඵලදායිතාව කියන්නේ මොකද්ද ළමයි? ලැබිච්ච නිමැවුම බෙදනවා ළමයි මොකෙන්ද? ප්‍රාග්ධන ඒකක ප්‍රමාණයෙන් නැත්නම් යොදවපු ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. ව්‍යවසායකත්වයේ ඵලදායිතාව නිමැවුම බෙදනවා ව්‍යවසායකත්වයේ යොදවුම් ප්‍රමාණය. පැහැදිලිද? සාමාන්‍යයෙන් අපිට මෙන්න මෙහෙම හතර දෙනෙක් හම් වුණාට ළමයි අපි වැඩිපුර කතා කරන්නේ ආර්ථික විද්‍යාව මේ උසස් පෙළ අධ්‍යයනය කරද්දී මොකේ ඵලදායිතාව ගැනද ශ්‍රමයේ ඵලදායිතාව ගැන අපි මේවා ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ තේරුණාද එහෙනම් මේ ඵලදායිතාව කියන මාතෘකාව යටතේ මට ඵලදායිතාව කියන්නේ මොකටද නිෂ්පාදන සාධකයක නිෂ්පාදන සම්පතක ඵලදායිතාවට නිර්වචනයක් දෙන්න ළමයි ආ කිසියම් නිෂ්පාදන සාධකයක් නැත්තම් සම්පතක් සතු බාණ්ඩ හා සේවා බිහි කිරීමේ හැකියාව ඵලදායිතාව වේ පැහැදිලි එනකොට ඵලදායිතාව ගණනය කරන්න පුළුවන් ඵලදායිතාව සමානයි නිමැවුම බෙදීම යෙදවීම ඒ අනුව අපි දැන් දන්නවා ළමයි ඵලදායිතාව ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තිබ්බට අපි වැඩිපුර කතා කරන්නේ මොකේ ඵලදායිතාවය ගැනද ශ්‍රමයේ ඵලදායිතාවය ගැන පැහැදිලි ළමයි මේ ශ්‍රමයේ ඵලදායිතාවය ගැන මම උදාහරණයක් ගන්නම් බලන්න හරි එහෙනම් ඔන්න බලන්න මම ශ්‍රමයේ ඵලදායිතාව හොයනවා ශ්‍රමයේ ඵලදායිතාව සමානයි මේ විදිහටම ගත්තොත් නිමැවුම කියලා කියන්නම් හරි යෙදවුම කියලා කියන්නම් හරි නිමැවුම කියන්නේ නිපදවපු භාණ්ඩ ප්‍රමාණය යෙදවුම කියන්නේ යෙදවපු ශ්‍රම ප්‍රමාණය පැහැදිලි එතකොට මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙන උදාහරණෙම මම බෝඩ් එකට අරගෙන ආයි බෝඩ් එකෙන් පැහැදිලි කරලා දෙන්නම් ඒකේ කියනවා ළමයි අක්කර 50ක ගොවිපලක පසුගිය කන්නේ වී අස්වැන්න වී කිලෝ 25000ක් ලු අපි ඒ සඳහා යෙදවු ශ්‍රමිකයන් සංඛ්‍යාව 100යි එන ශ්‍රමිකයන් 100ක් යෙදුවා නම් ශ්‍රම යෙදවුම් ප්‍රමාණය ශ්‍රමිකයෝ කීයද 100යි නිමැවුම කියලා අපි ගන්නෙ ළමයි ඒ පසුගිය කන්නේ වී අස්වැන්න වී කිලෝ කීයද වී කිලෝ 25000යි පැහැදිලිද එහෙනම් 25000ක වී කිලෝ 25000ක නිමැවුම යෙදවපු ශ්‍රමිකයෝ 100ෙන් බෙදුවොත් එහෙම අපිට එනවා ළමයි ශ්‍රම ඒකකයක ඵලදායිතාව වී කිලෝ කීයද 250යි මේකේ තේරුම මොකද්ද ළමයි එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායිතාව එක ශ්‍රමිකයෙක් නිෂ්පාදනයට එකතු කරාම එයාට නිපදවන්න පුළුවන් වී කිලෝ ප්‍රමාණය වී කිලෝ කීයද 250යි පැහැදිලිද ඒක තමයි අරගේ පැහැදිලි කරලා තියෙන්නේ එක් ශ්‍රමිකයෙකුගේ ඵලදායිතාව 250කි එයින් අදහස් කරන්නේ ශ්‍රමිකයෙක් නිෂ්පාදනයට දායක වීම මගින් වී අස්වැන්න වී කිලෝ 250කින් ඉහළ නැංවීමට හැකියාවක් පවතින බවයි පැහැදිලි එහෙනම් අපි කතා කරන්නේ දැන් මෙතන ඉඳන් මොන ඵලදායිතාව ගැනද ශ්‍රමයේ ඵලදායිතාව ගැන රයිට් ළමයි ඔන්න බලන්න මම උදාහරණයක් තව ගන්නම් ඔයාලට මේක තව දුරටත් පැහැදිලි වෙන්න රයිට් මෙතන යටම ගන්නම් උදාහරණේ බලාගෙන ඉන්න ළමයි මෙන්න යෙදවු මේ තියෙන මොනවද යෙදවු මේ තියෙන මොනවද නිමැවු මොන බලන්න මේ තියෙන යෙදවු මේ තියෙන මොනවද? නිමැවු. බලන්න. යෙදවුන් සහ නිමැවු කොටස් දෙක. හරි? අයිට් ළමයි
यद उल मम गाय अभी इतमको मे विधि हेट अभी गमु यम किसी वडु बासुन है कि नहीं हरे वडु बासुन है कि नहीं पुटु हदन मगे उदाहरण मेक ऐ ना अभी हितमु वडु बासुन हैला वडु बासुन हैला हतर दिन है ऐना वडु बासुन हैला की दिन है इधर हतर दिन है हतर दिन एक हदन वाला माय पुटु देसीया हतर दिन पुटु किया खदन वाद देसीया खदन है ना बालान बोर्ड के दिहा पालेवनी आटा मगाने उदाहरण है वडु बासुन हैला की दिन है इधर हतर दिन है वडुबा सुन्नेल की देना इध हतर दिन वडुबा सुन्नेल हतर देना पुटुकिया खदना देसिया खद ये तो कट वडुबा सुन्नेल हतर देना पुटु देसिया खदना ना अरे इक्कीन एक पलदायिता कोहमदलमाय गणने करन निमेउम बेदनवा मुकेंद जदउमे ये मने हाँ है ना निमेउम पुटुकिय देसियाई बलान यदउम वडुबा सुन्नेल हतर देना है ना इक्कीन के पलदायिता पुटु किए द पनहा एक श्रमिक एक निष्पादने टेक तू कर हाँ पुटु पनहा की निष्पादने वैडी करा ना बोलो पहले इतना दें उन्न बला मेक कील हदाने मम सामान्य निष्पादन क्रियावली निष्पादन संपदक फलदायिता मुनावेन्न पुलवंदलम वेडिवेन्न पुलवा फलदायिता मुनावेन्न पुलवंदलम वेडिवेन्न पुलवा उन्न बला मंगान उदाहरण हितन श्रमिकयो बलागिन इन्न श्रमिकयो इन्ने की देनाइद हतर देनामाय कलिन उदाहरणे मने ने श्रमिकयो इन्ने की देनाइद लमाय हतर देनामाय हैबै दैन हदनवा लमाय हतर देनात एक्क पुटु तुन्सीया हतर देनात एक्क पुटु कियक हदनवाद तुन्सीया दैन एया बोर्ड एक दिहा बलन्न श्रमिकयो हतर दिनाय कलिन हतर दिनात एक्क पुटु हैदुवे कियेद देसीयाय दैन हतर दिनात एक्क पुटु हैदुवे कियेद लमाय तुन्सीयाय एना ओया मेक दिहा बल्ला कियन्न दैन श्रमिकयेगे फलदायिताव कियेद दैन श्रमिकयेगे फलदायिताव कियेद लमाय दैन निमेउम कियेद पुटु तुन्सीयाय यदउम कियेद श्रमिकयो तामत हतर दिनाय एना तुन्सीय बेदीम हतर कियेद लमाय हत्ते पहाय पुटु पहदिलीद एहनल्लमय फलदायिताव मुनावेलाद फलदायिताव मुनावेलाद कियन्न फलदायिताव मुनावेलाद वेडिवेला तेरुणाद एनम फलदायिताव वेडिवेन्न पुलुवन अंक एक मम पहदिलि करन्न देन्न पहदिलि करला देन्न वाट पिलिवेलाट हदा यदोम स्थावरव तिबियेदी बलन्न बोर्ड एक दिहा मुनावद स्थावर तीन यदोम स्थावरव तिबियेदी हरि निमेउम फेरट वडा इहलयाम कियन एक फलदायिताव इहलयान्न पुलुवन एक आकारय मोकक्द यदोम स्थावरव तिबियेदी निमेउम फेरट वडा इहलयाम पहदिलि एतोर मेकने पलवेनियटम अपि गत्त उदाहरण ने राइट मम होम्मम मेतंट गन्नन लमय तव उदाहरण हुदोट बलन्न हरिद लमय पुटु मेने पलवेनिय के हतर दिन पुटु की अखदन देसी अखदन हरद दें तामत हदन लमाई पुटु देसी है तामत हदन पुटु की देसी है पुटु की देसी है हब ये पुटु देसी हदन श्रमिको की दिन के तुलाद दिन के तुला तेरुनाद पहदलीद हाँ इन दें मेक दिहा बलो या मेक दिहा बलो या कि दें කලින් මේ මේක එක විදිහට ගන්න. කලින් ශ්‍රමිකයෝ හතර දෙනෙක් පුටු 200ක් හදද්දී එක්කෙනෙක්ගේ බලදායිතාව පුටු කීයද? 50යි. දැන් ශ්‍රමිකයෝ දෙන්නේ හදන්නේ පුටු 200. එහෙනම් පුටු 200මයි කලින් ගානමයි හදන්නේ. කලින් ගානමයි හදන්නේ. හැබැයි හදන්නේ ශ්‍රමිකයෝ කීයද? දෙන්නයි. දැන් බලදායිතාව කීයද? බලමු මෙතන ගණනය කරන්න මම කියන්නේ. ළමයි පුටු 200යි නිමැවුම බලදායිතාව ගන්න යදුමින් බෙදන්න දෙකෙන්. देसी बेदी में देखा किए फुटु किए थे लम सी आई वैडी वेला दाडू वेला वैडी वेला आने है ना अंक एक मुकद बलन बोर्ड दे दिया ये दो मिस्ता और वती बी दी निमा उम पेरट वाड़ा वैडी बी में पलदायता भी खेलिया ना महिमा देख पेर पैवती निमा उम बलन पेर पैवती निमा उम
පෙරට වඩා අඩු යෙදවුම් ප්‍රමාණයකින් මොනවා කිරීමද ලබා ගැනීම හරිද පැහැදිලිද තේරුණාද ඕනම් මෙහෙම කරන්නත් පුළුවන් ලබන තව එකක් අන්නම්ම මේ මොකක්ද ඊළඟ එක හරි රයිට් එතන මෙන්න මෙහෙම වෙනවා දැන් ළමයි ශ්‍රමිකයෝ කී දෙනයිද 6 දෙනයි ශ්‍රමිකයෝ කී දෙනයිද 6 දෙනයි දැන් ළමයි පුටු කීයද පුටු කීයද කලින් මේකෙන් පළවෙනියට ගන්න 4 දෙනයි පුටු කීයද 200යි හරිද දැන් ශ්‍රමිකයෝ කී දෙනයිද 6 දෙනයි පැහැදිලිද දැන් ළමයි පුටු 450යි පුටු කීයද 450 බලන්න එහෙනම් දැන් බලමුද අපි පළදායිතාව දැන් පළදායිතාව බැලුවොත් නිමෑවුම පුටු 450යි ඒක බෙදන්න යෙදවුම කීයද යෙදවුම කීයද 6යි ඒ කියන්නේ ශ්‍රමිකයෝ 6 දෙනයි එහෙනම් එක්කෙනෙක්ගේ පළදායිතාව ළමයි පුටු කීයද 75යි ඒත් මොනවා වෙලාද ළමයි ඒත් මොනවා වෙලාද 50ක් තිබ්බ පළදායිතාව 75ට වැඩි වෙලාද නැද්ද වැඩි වෙලානේ එහෙනම් ළමයි පළදායිතාව බලන්න පළදායිතාව ඉහළ යන්න පුළුවන් අවස්ථා ප්‍රධාන වශයෙන් විය හැකි ආකාර තුනක් මම කියන්න එක යෙදවුම් ස්ථාවරව තිබියදී නිමැවුම පෙරට වඩා වැඩි වීම දෙක පෙර පැවති නිමැවුමම පෙරට වඩා අඩු යෙදවුම් ප්‍රමාණයකින් ලබා ගැනීම තුන්වෙනි එක දැන් කතා කරපු එක හරි යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගකින් මොනවා වැඩි කිරීම නිමැවුම වැඩි වීම තේරුණාද අන්න ඔන්න ඔහොම අපි යනවා සාමාන්‍යයෙන් පළදායිතාව මොනවා යන්න පුළුවන්ද ඉහළ යන්න පුළුවන් තේරුණා නමුත් දැන් අපි කතා කරන්න යන්නේ පළදායිතාව ඉහළ යන්න බලපාන සාධක දැන් බලන්න අපි දැන් කතා කරන්න යන්නේ මොනවා ගැනද ළමයි පළදායිතාව ඉහළ යාමට බලපාන සාධක රයිට් එහෙනම් මම මෙතන මෙහෙම ගන්නම් මේ සමීකරණෙත් චුට්ටක්ම අහන්න. රයිට්. දැන් එහෙනම් බලමු. රයිට්. අංක 1. පළදායිතාව ඉහළ යාමට බලපාන සාධක තියනවා ළමයි 4ක්. පැහැදිලිද? මම ඒ ටික බෝඩ් එකට ගන්නම් අංක 1. පළවෙනි එක තමයි ළමයි තාක්ෂණය. 2. මානව ප්‍රාප්තණය. 3 කලමනාකරණය 4 ශ්‍රම විභජනය සහ විශේෂීකරණය දැන් මට මුලින්ම කියන්නකෝ මෙන්න මේක අපි කතා කරන්නේ පළදායිතාවයේ ඉහළ යාමට බලපාන සාධක ගැන මොනවාද සාධක එක තාක්ෂණය දෙක මානව ප්‍රාග්ධනය 3 කලමනාකරණය 4 ශ්‍රම විභජනය සහ මොනකරණය විශේෂීකරණය එතකොට මේකත් එකටමයි ගන්න මේ දෙකම දැන් ළමයි අපි බලමු නිෂ්පාදන සාධකයක මොනවා තීරණය කරන සාධකද ඵලදායිතාව ඵලදායිතාව හරි ඵලදායිතාව කියන්නේ භාණ්ඩ හා සේවා සාධකයක් සතු භාණ්ඩ හා සේවා නැත්නම් නිමැවුම් බිහි කිරීමේ හැකියාවනේ මෙන්න මේ ඵලදායිතාව තීරණය කරන සාධක තමයි අපි කියන්නේ මෙන්න මේ ඵලදායිතා තීරක කියලා ඔය උසස් පෙළ අපි අධ්‍යයනය කරද්දී මේ කොටසත් ටිකක් අතිශය වැදගත් මේවා නිතර නිතර ප්‍රශ්නවලදී මේ හතර ගැන අහනවා රයිට් රයිට් එක මොකද්ද තාක්ෂණය බලන්න අවශ්‍ය පැහැදිලි කිරීමක් තිබ්බොත් මම මෙන්න මේ පැත්තට ගන්නවා හරි මොන හරි පැහැදිලි කිරීමක් තිබුණොත් මම මෙන්න මේ පැත්තට ගන්නවා හරිද ළමයි තාක්ෂණය කියන්නේ මොකක්ද ළමයි මතක තියාගන්න අපි දැන් දැක්කනේ දැන් මම කලින් ගත්ත උදාහරණ දිහා බලන්න මොකද්ද පුටු හදන කේස් එක නේ එතකොට ශ්‍රමිකයෝ නැත්නම් වඩු බාස්සුන් නැහැලා පුටු හදනවා එතකොට දින්නෙක් මෙච්චරක් හැදුවා 4 දෙනෙක් මෙච්චරක් හැදුවා හරි එහෙම නැත්නම් කලින් දෙන්නේ කදපු ගානම ඊට වඩා අඩුවෙන් හදුවා එහෙම අපි එක එක උදාහරණ ගත්තා
අපි දැක්ක ඵලදායිතාව වැඩි වෙනකොට ඕනිම කර්මාන්ත ශාලාවක අනිවාර්යම අංක එක තාක්ෂණයේ දියුණු වීම තාක්ෂණයේ ඉහළ යාම තාක්ෂණයේ වර්ධනය වීම බලපානවා ඵලදායිතාව ඉහළ යාම දැන් උදාහරණයක් හැටියට ගමු අපි ඇඟලුම් කර්මාන්ත ශාලාව හරි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ළමයි අපි හිතමු මේ වෙනකොට තියෙන පරණ මැෂින් දැන් කොහෙවත් ඇඟලුම් ගාමන්ට් ෆැක්ටරි වල ඔහොම පරණ මැෂින් නැහැ හරි එතකොට අපි හිතමු අර දැන් ඔය දැන් තාමත් ඔය ගෙවල් වල සමහර ගෙවල් වල ඇති ළමයි අර කරන්ට් එකෙන් වැඩ කරන්නේ නැතුව කකුලෙන් පාගන්නේ කකුලෙන් පාගලා අර සාමාන්‍ය විදියට අර මුල්ම කාලේ ආපු මහාන මැෂින් නැති. එහෙම මැෂින් නම් ගාමන්ට් ෆැක්ටරි එකේ තියෙන්නේ. හරි? අපි හිතමු ගලන්න යෙදවුම් විදිහට ශ්‍රමිකයෝ 100ක් ගන්නවා කියලා. හරි? හැබැයි හැත්තටම ඒ 100ම හදන්නේ ළමයි ඇඳු මහාන්. ඒ කියන්නේ දවසටම කියමු අපි දවසට කියමු. එතකොට ශ්‍රමිකයෝ 100ක් නිෂ්පාදනයට දැම්මුත් මහන මැෂින් 100ක් ගෙනල්ලා දාලා පරණ මැෂින් තියෙන්නේ මැෂින් 100ක් තියෙනවා හරි ඒ ඒ මැෂින් 100යි ශ්‍රමිකයෝ 100යි මෙන්න මේ ශ්‍රමිකයෝ 100 දෙනා නිෂ්පාදනයට යොදවලා තියෙනවා දැන් ශ්‍රමිකයෝ 100ම එකතු වෙලා හදන්නේ අපි හිතමු ඇඳුම් 10000යි කියලා රෙදි ඇඳුම් හරි ශ්‍රමිකයෝ 100ක් එකතු වෙලා ශ්‍රමිකයෝ මේ ශ්‍රමයේ ශ්‍රමයේදෝ හරි 10000ක් හදනවා නම් එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායිතාව ඇඳුම් කීයද ඇඳුම් 100යි එක ශ්‍රමිකයෙක්ගේ ඵලදායිතාව ඇඳුම් 100යි පැහැදිලි අපි හිතමු මේ ගාමන්ට් ෆැක්ටරි එක අලුත් තාක්ෂණය ගන්නවා තාක්ෂණය අලුතෙන් ගන්නවා මොකද වෙන්නේ දැන් ළමයි තාමත් ඉන්නේ ශ්‍රමිකයෝ 100යි ශ්‍රමයේදවුන් කීයද තියෙන්නේ 100යි හැබැයි මතක තියාගන්න දැන් 100ක් ඉඳියට දැන් 100ක් ඉඳියට දැන් මහන ළමයි ඇඳුම් 25000ක් ඇඳුම් කීයක් මහනවද 25000ක් එහෙනම් කීයද ළමයි එක් ශ්‍රමිකයෙකුගේ ඵලදායිතාව ඇඳුම් කීයද ඇඳුම් 250යි ළමයි ඵලදායිතාව වැඩි වෙලා නේ 100ක් තිබ්බ ඵලදායිතාව 250ට වැඩි වෙලා නේ ඇයි හේතුව ළමයි ශ්‍රමයේ ඵලදායිතාව ඉහළ යන්න බලපාන වැදගත්ම තීරණයක් තීරකයක් තමයි මෙන්න මේ තාක්ෂණය. පැහැදිලිද? තාක්ෂණය දියුණු වෙනකොට ඵලදායිතාව වැඩි. දැන් ළමයි නවීන තාක්ෂණයෙන් යුක්ත මහාන මැෂින් තියෙන්නේ. කරන්ට් එකෙන් වැඩ කරන්නේ. හරිද? ඒතර අර කලින් වගේ කකුලෙන් පහ ගන්න ඕනිද? ටක ටක ගාලා සද්ද ඇහෙනවද? නැහැ. සමහරවිට දැන් අලුත් මැෂින් වල එයාට ඕනි මැහුම් වර්ගය මොකද්ද? නූල් ටික මෙහෙම දාලා ඒක ඩිසයින් එක එතනට සිලෙක්ට් කරාම ඒ ඩිසයින් එක ගාන්ට අපිට අල්ල යන්න විතරයි තියෙන්නේ ඒ ඩිසයින් එක ගාන්ට මැහෙනවා කොච්චර කොච්චර ඵලදායිතාව ඉහළ ගිහිල්ලා නිෂ්පාදනය ඉහළ යනවද එන අංක එක තමයි තාක්ෂණය තාක්ෂණය ඉහළ යනකොට තාක්ෂණය වර්ධනය වෙනකොට ඵලදායිතාව මොන වෙනවද ඉහළ යනවා අංක දෙක පාන මාන ප්‍රාප්තනේ ඔයාලට මතක ඇති කිසියම් ශ්‍රේෂ්ඨයක් පිළිබඳ ඉහළ නිපුණතාවයකින් යුක්ත ශ්‍රමය අපි කිව්වා මොකක් කියලාද මානව ප්‍රාග්ධනය. පැහැදිලි ඕනිම රටක ඕනිම කර්මාන්ත ශාලාවක ඕනිම ආයතනයක මානව ප්‍රාග්ධනය ඉහළ යන්න ඉහළ යන්න ඒකේ ඵලදායිතාව ඉහළ යනවා. හොඳට අහගන්න මම මේ කියන කතාව. මොකද ආයතනයක් ගාමන්ට් ෆැක්ටරි එකක් ගන්නවෝ දැන් ඔය ඕගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙන පොඩි ගාමන්ට් ෆැක්ටරි එකක් ගත්තෝ. ඒක එච්චර ලොකු කාර්යක්ෂමතාව ලොකු ඵලදායිතාවයක් නැහැනේ. ඇයි ලොකු ඵලදායිතාවයක් නැත්තේ ඒ ගාමන්ට් ෆැක්ටරි එකේ? මොකද හේතුව? තමයි ඒකට හේතුව තමයි එතන සාමාන්‍ය විදිහට පුංචි පුංචි ටිකක් ඉන්නවා මිනිස්සු ටිකක්. අනිත් පැත්තට ඒ කට්ටියට පොඩි පඩියක් ගෙවනවා. හරි කලමනාකරුව නැහැ. හරි ඊට පස්සේ ඒ වගේ ආයතන සාමාන්‍ය. හැබැයි ඔයා බලන්නකෝ මහා පරිමාණ ආයතන තියෙනවානේ. මාස් ගෲප් එක. හරි ඊට පස්සේ ලංකාවේ බොහෝ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා ජාල දින්නේ. ඒතර ඒවැ ඉන්නේ ලංකාවේ අංක එකේ ගණකාධිකාරීවරු. ලක්ෂ 10 15 පඩි ගන්න ඔය ආයතනවල. අලෙවි කළමනාකරු. මානව සම්පත් කළමනාකරු. නේ? හරි. එතකොට උන්න ඔය විදිහ දක්ෂ කළමනාකරුව. හරි. දක්ෂ කළමනාකරුව, දක්ෂ ගණකාධිකාරීවරු ආයතනෙට ආවහම ආයතනේ මොන ප්‍රාග්ධනය ඉහළ යනවද? මානව ප්‍රාග්ධනය ඉහළ යනවා.
ඒගොල්ලෝ හැම වෙලෙම ට්‍රයි කරන්නේ ළමයි ශ්‍රමිකයන්ගේ ඵලදායිතාව ඉහළ නම් වල ශ්‍රමිකයෝ තෘප්තිමත් කරලා ආයතනයටත් වැඩි නිමැවුමක් කරගෙන ආයතනය දියුණු කරන්න මතක තියාගන්න උගත් බුද්ධිමත් හොඳ මහානව ප්‍රාග්ධනයක් රට තුල බිහි වෙනවා කියන්නේ ආයතනයක් තුල බිහි වෙනවා කියන්නේ ආයතනේ බලාගෙන ඉන්නේ දිස්සරාට යන ඒ ආයතනේ මානව ප්‍රාග්ධන ඉහළ යාම නිසාත් ඵලදායිතාව ඉහළ යාමට ලක් වෙනවා රයිට් ඕනි තරම් උදාහරණ දිනවා හරි මානව දක්ෂෝ ඔය මහා පරිමාණ ව්‍යාපාර ආයතන දිනවනේ දැන් අපි හිතමුකෝ ජපුර මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අරගෙන හරි එතකොට කලම්බෝ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අරගෙන කැලණි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අරගෙන එළියට යනවා කියලා කවුරු හරි දරුවෙක් ගියාම ඒ ළමයා යනවද ළමයි පොඩි සිල්ලර ව්‍යාපාරයක ගිනුම් තියන්න ඈ තොග කඩේක සිල්ලර කඩේක ගිනුම් තියන්න යනවද නෑ එයා එයා එළියට යනකොට එයා කෙලින්ම යන්නේ කො කාගේස් කේල්ස් ආපිකෝ वगे प्रधान महापरिमाण व्यापार आयतन टेकतुन लंकावे दवेन्त कंपनी सोल्टेकुलुयान्नी एक हेतु एवगे आयतन मानव प्राग्धने बुडाक पाविच्चिकरण ए व्यापार दीवनुकरण इन सह मानव प्राग्धने इहलयान कोट मिनमे उगत बुद्धिमत् पिरिसक एकैतुले बिहिवेन कोट होंद इहल दैनुमक इहल निपुणतावयक् तीन पिरिसक एकैतुले बिहिवेन कोट एक दीवनु वेनवा බලන ආයතනයක් ඇඟලුම් කර්මාන්ශාලාව ඇතුලේ සේවකيو පරිපාලනය කරන සුපර්වයිසර්ස්ලා දානවනේ ඊට වඩා උඩ තව කෙනෙක් ඉන්නවනේ එතකොට එක ලේන් එකක් බලන්න තව එක්කෙනෙක් ඉන්නවා මුළු ඇතුලේ එක තියෙන එක ෆැක්ටරි එක එක කෑල්ලක් බලන්න තව එක්කෙනෙක් ඉන්නවා එතකොට මේ කට්ටිය සුහදශීලී වේ මිනිසුන්ගෙන් වැඩ ගන්න දන්නෝ අනේ ඒක තමයි වටින්නේ හිට එන එක සාක්ෂණේ දෙක මානව ප්‍රාග්ධනේ තුන මොකද්ද ළමයි කලමනාකරණය හොඳට අහගන්න බලන්න බෝඩ් එක දිහා ළමයි අපි කලමනාකරණය කියලා කියන්නේ මොකටද බලන්න අර පැත්ත රයිට් ළමයි කලමනාකරණය කියන්නේ මොකටද කලමනාකරණය නිසා ආයතනයක නැත්තම් කිසියම් නිෂ්පාදන සාධකයක මොනවා වැඩි වෙනවද ඵලදායිතාව වැඩි වෙනවා ළමයි කලමනාකරණය කියන්නේ මොකද්ද කියලා ඔයාට ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂදී 13 වසරේ පාඩම කෙලින්ම 13 වසරේ පළවෙනි පාඩම පටන් ගන්න කලමනාකරණය. හරි ඔයා දාම 13 වසරේ පළවෙනි පාඩම BS වල ඉගෙනගෙන තියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මුත එතනදී මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කලමනාකරණය කියන්නේ මොකද්ද කියලා උගන්නේ. නමුත් මම කලමනාකරණයට පුංචි සරල නිර්වචනයක් ගන්න. හරි කළ යුතු දේ මනාව කිරීම. මොකද්ද කලමනාකරණය කියන්නේ? කල යුතු දේ මනාව කිරීම තමයි කලමනාකරණය. හරි කරන්න තියෙන දේ මනාව ඉටු කරන්න ඕනේ. ළමයි මේ කලමනාකරණය ගැන කතා කරද්දී කලමනාකරණය තියන ළමයි ප්‍රධාන අධ්‍යයන හතරක්. බලන්න බෝඩ් එක දිහා අංක 1. සැලසුම් කිරීම. සැලසුම් කිරීම. 1. 1 කියලා ගන්න. देख संविधाने किरीम एक सलसुम किरीम देख संविधाने किरीम तुन मेहय वीम हतर पालन ළමයි මේ හතර මට උගන්වන්න නෑ ඔයාලට. නමුත් කලමනාකරණය කියන්නේ මොකද්ද? කියන්න. කල යුතු දේ මනාව කිරීම. කල යුතු දේ මනාව කරන්නේ මෙන්න මේ කියන අදියර හතර තියෙනවා මේක ඇතුලේ හරියට එකිනෙකට බැඳිලා දන් වැලක් වගේ. මෙන්න මේ හතර එකිනෙකට සෙට් වෙලා හරියටම මේ හතර එකිනෙකට සෙට් වෙනකොට හරියටම කලමනාකරණය වෙනවා. ඒක තමයි ඔහුගේ අදහස. ළමයි මොකද්ද සැලසුම් කිරීම කියන්නේ බලට බෝඩ් එක දියා සැලසුම් කිරීම කියන්නේ අපි ආයතනයක් ගත්තොත් ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ව්‍යාපාර ආයතනයක අරමුණු හා පරමාර්ථ තියෙනවනේ හරි අන්න ඒව හරි හැටි අඳුන ගන්න ඕනේ අරමුණු හා පරමාර්ථ තියෙනවනේ අන්න ඒව ගැන හරි හැටි හොයලා බලන්න ඕනේ එහෙනම් පළවෙනියටම වෙන්නේ සැලසුම් කිරීමේදී වෙන්නේ අපි අරමුණු හා පරමාර්ථ හරි හැටි අඳුන ගන්න එක පැහැදිලිද
දෙක සංවිධානය කිරීමේදී වෙන්නේ ළමයි ඒ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා හරි වැඩ බෙදීම බලය බෙදීම වගේ දේවල් ටික මේක ඇතුලේ ඉෂ්ට කරන එක සංවිධානය කිරීමේදී වෙන්නේ පැහැදිලිද එතකොට අංක 1 සැලසුම් කරනවා කියන්නේ අරමුණු හා පරමාර්ථ හරියට අඳුනගන්න එක 2 සංවිධානය කරනවා කියන්නේ ඒ අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගන්න ඒක ඇතුලේ වැඩ විදලා දීලා බලතල බෙද බලේ බෙදලා දීලා ඒ වැඩසටහන කරනවා 3 මෙහෙවීම කියලා කියන්නේ ළමයි මෙන්න මේ සංවිධානය කිරීමේදී හරි එක එක අයට බාර දීපු වෙන වෙනම බාර දීපු දීපු බලතල ටික හරි ඒගොල්ලන්ට බාර දීපු වගකීම් ටික හරි හැටි ඉෂ්ට වෙනවද කියලා මොනවා කරන එකද හොයලා බලන එක හරි අවසානයේ පාලනය වෙනවා කියන්නේ පාලනය කරනවා කියන්නේ මේ ක්‍රියාවලිය තුල යම් කෙසේ වැරද්දක් තිබ්බොත් අඩුපාඩුවක් තිබ්බොත් හරි අරමුණු හා පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරි වෙලා තිබ්බොත් ඒවැන් නිවැරදි කරන්න නැවත වතාවක් මේවා සැලසුම් සකස් කරන එක දැන් මම උදාහරණයක් ගන්න කොහොම තේරෙන්නේ නැහෙනේ කලමනාගෙන හරි හිතන්න ඕගොල්ලන්ගේ ගෙදර වෙඩින් එකක් තියෙනවා කියලා හරි ඔයා බඳින්නේ නැහැ ඔයාලගේ අයියා බඳිනවා හරි අපි තුමු වෙඩින් එක ගන්න සාමාන්‍ය ගොඩක් වෙලාවට අපි තුමු දැන් හෝටල් එකකනේ වෙඩින් එක ගන්නෙ නේ හරි හෝටල් එක පැත්තකින් තියන්නකො අපි තුමු ගෙදර වෙඩින් එක ගන්නවා කියලා හෝම් කමින් එක හරි එතකොට මෙන්න ඔන්න ක්‍රියාවලිය මොකද්ද අපේ අරමුණු සැලසුම් කිරීමේදී මොකද්ද වෙන්නේ වෙඩින් එක ගැන ප්ලෑන් කරනවා ළමයි හරිද අපි මෙන්න මෙච්චරකට කන්න දෙනවා හරිද අපි මෙන්න මෙච්චරක් කට්ටිය ගෙන්නනවා හරි අපි සමහරට දැන් නම් මේ කොරෝනා කාලේ බඳිනවනම් හරියටම බැඳ ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව උපරිම 50යි සාමාන්‍ය වෙඩින් එක අපිටම 300ක්ද 500ක්ද එන්නේ කියලා අන්න ඒ ගැන ඔන්න සැලසුම් කරනවා කියන්නේ අපි කී දෙනෙක්ට කියනවද හරි අපි කෑම කොහොමද දෙන්නේ හරි එතකොට අනිත් පැත්තට අපි මේ ඒ එදා දවස තුල අපේ වෙඩින් එකේ මේන් ප්ලෑන් එක ගහ ගන්න ඔන්න සැලසුම් කිරීම හරි එතන සැලසුම් කිරීමේදී වෙන්නේ සම්පූර්ණ මුල ඉඳන් අග වෙනකම්ම ඒ කියන්නේ මනමාලයා ගෙදරට එන මොහොතේ ඉඳන් පාටි ඉවර වෙලා අවසානයේ සියලු දෙනා යනකම්ම සියල්ල හදනවා හරි හට් ටික ගහන්නේ කොහොමද කැම ටික උයන්නේ කොහොමද කේටරින් සර්විස් දීලා ගන්නවද හරි එතකොට අනිත් පැත්තට මොනවද මෙනු එක හරි ඊට පස්සේ මේ බොන්න දෙනවද ඕවත් බලනවා එතකොට ඕව තමයි සාමාන්‍ය මම හිතන්නේ මේ සැලසුම් කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මම උදාහරණයක් ගත්තේ එතන සංගිධානය කරනවා කියන්නේ මේ කියන දේවල් ටික ඉෂ්ට කරගන්න මිනිස්සුන්ට මේ දේක මොනවා කරන්න ඕනේද ඒ ඉන්න සෙට් එකට දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඔය වැඩේ වෙද්දි හරි හරි ඔයා මල්ලි හරි නංගි හරි වෙලා ඔයා ඉන්නවා හරි ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ඉන්නවා හරි ඒ අරුණාම සමහරට ඕගොල්ලන්ගේ හිතවත් පිරිසක් ඉන්නවා පස්සේ දිනක් හරි ඉන්නවා කියන්නකෝ මේවා ගාන්ට කට්ටියට වැඩ කටයුතු ටික බෙදා හදාගෙන හරි මේ ටික ගාන්ට බෙදලා හදලා ඒ වගකීම් ටික එක එක්කෙනාට බාර දෙන එක තමයි සංවිධානය කිරීමේදී වෙන්නේ හරි කෑම පැත්ත මම බලන්න ඔන්න එක්කෙනෙක් කියනවා හරිද එතකොට හට් පැත්ත ඩෙකරේෂන් සයිඩ් එක ඔන්න මම බලන්න හරි තව එක්කෙනෙක් කියන එන කට්ටිය පිළිගන්නේ වානම් මනම් ඒ වගේ දේවල් ටික මම බලන්න හරි මේ මේදා දවසේ වෙන වැඩේනේ මේ කියන්නේ හරි තව එක්කෙනෙක් කියනවා හරි ඩ්‍රින්ක්ස් පැත්ත මම බලන්න ඉතින් ගසාන වෙඩින් එක තියෙන එකන්නේ නේ හතර හතින් හතර පහ දිනේට ඔන්න ඔය ටික බෙදලා දෙනවා ඒ කියන්නේ සංවිධානය කරනවා කියන්නේ මෙහෙවනවා කියන්නේ අදාළ දවසේ අදාළ මොහොතේදී ඒ වැඩේ හරියට වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න ඕනේ හරි තමයි අපි කණ්ඩ කැමටි එනකොට දැන් එදා දවසේදී උයන කැම බීම ටික හරියට ආවද හරි එතකොට කේටරින් එකෙන් ඇවිල්ලා හරියට ඒ ටික ඒ බුෆේ සෙට් එක ලෑස්ති කරාද අනිත් පැත්තට දැන් අපි ගත්තොත් එහෙම මිනිස්සු එන යන මිනිස්සුන්ට ඉන්න arrange කරලා තියෙනවා නම් පුටු ටිකේ catering ඒවා හරියට වෙලා තියෙනවද decoration side එක හරි අනිත් පැත්තට දැන් දැන් ඒ සමහර වේවල් කියන්න බෑනේ ළමයි සමහරට අර මේ බාර් එක බාර් දීපු එක බීලා කොහේ හරි වැල්ලා ඉන්නවද කියන්න බෑනේ ඉතින් මේ මෙහෙවීමේදී වෙන්නේ ඒවා හරි හැටි වෙනවද නැද්ද කියලා හොයලා බලනවා පාලනය කරනවා කියන්නේ ළමයි අවසාන සියලු දේවල් ඉෂ්ට වුණාට පස්සේ මෙන්න මේ දේ මෙතන වැරදුනා මෙන්න මේ දේ හරියට කෙරුණේ නැහැ මෙන්න මේවා තමයි තිබ්බ අඩුපාඩු කියලා හොයලා බලලා නැවත වතාවක් ආයිකාගේ හරි විදින් එකක් තිබ්බොත් හරියට ප්ලෑන් කරලා කරන්න සැලසුම් ටික හදන්න
ඕක තමයි අපි කතා කරන්නේ කලමනාකරණය කියලා. මේ කලමනාකරණයේ ඕනිම ආයතනයක දින්න ඕනි. ව්‍යාපාර ආයතනයක් ගත්තොත් භාණ්ඩ ටික හදන්නේ මොන මොනවද අමුද්‍රව්‍ය ගේන්නේ කොහොමද කවදද ගේන්නේ තියාගන්නේ කොහොමද කවද වෙනකොට මේක හදලා ඉවර කරනවද මේක කවද වෙනකොට එළියට යවන්න ඕනිද පැක් කරලා මෙන්න කලමනාකරණ මේක මේ මේකනේ ආයතනයේ කලමනාකරු අලෙවි කලමනාකරු මානව සම්පත් කලමනාකරු රයිට් මේ යොන් කලමනාකරු කලමනාකරු කී දෙනෙක් ඉන්නවද ව්‍යාපාර ආයතනයක් ගත්තොත් අන්න ඒකත් ඵලදායිතාව ඉහළ යාමට බලපාන ඊළඟ එක ළමයි මොකද්ද ශ්‍රම විභජනය සහ විශේෂීකරණය බලන්න බෝඩ් එක දිහා ශ්‍රම විභජනය සහ විශේෂීකරණය ළමයි කත් වැදගත් කොටසක් හරි ළමයි මොකද්ද ළමයි ශ්‍රම විභජනය කියන්නේ බලන්න බෝඩ් එක දිහා ශ්‍රම විභජනය කියලා කියන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් හරි කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් එක් එක් කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීම හරි ශ්‍රම විභජනයේදී වෙන්නේ මොකද්ද කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් එක් එක් කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීම සහ ඒ ඒ කාර්යයන් වෙන වෙනම කොට ශ්‍රම කණ්ඩායම් වලට පැවරීම මොකද්ද ශ්‍රම විභජනයේදී වෙන්නේ මම නෝට් එකේ මේ තියෙන එකම ගන්න කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් එක් එක් කුඩා කොටස් වලට බෙදා වෙන් කර ඒ ඒ කොටස් වෙන වෙනම ශ්‍රම කණ්ඩායම් වලට පැවරෙනවා දැන් උදාහරණයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙම මම ඉන්නවා කියලා හිතන්නකෝ ඕගොල්ලෝ ළමයි මම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙම ඉන්නවා නම් අංක 1 ආ ගන්න දැන් අර ෂර්ට් එකේ මෙෂර්මන්ට් එක ප්‍රින්ට් කරන්න ඕනේ. ඩිසයින් එක ප්‍රින්ට් කරන්න ඕනේ බලන්න. හරිද? ප්‍රින්ට් කරන්න ඕනේ. ප්‍රින්ට් කරාට පස්සේ මේක කපන්න ඕනේ. හරිද? මේක කපන්න ඕනේ. කැපුවට පස්සේ මම අර දීර්ඝ වශයෙන් මේ කතා කරන්නේ ප්‍රින්ට් කරන අර කියන්නේ අඳින ෂර්ට් එකේ ගානට මෙෂර්මන්ට් එක. හරි? ෂර්ට් එකේ මෙෂර්මන්ට් එක ගානට ප්‍රින්ට් කරන්න ඕනේ. මහන් ෂර්ට් එකේ මෙෂර්මන්ට් එක. ඊට පස්සේ ඒක කපා ගන්න ඕනේ. පැහැදිලිද? කැපුවාට පස්සේ ළමයි ඒකෙත් එක එක කෑලි තියෙනවා කපද්දි. මොනවද? ඒ කියන්නේ කෑලි වලට කඩනවා කියන එකේ හේතුව හරි. එතකොට වම් අත. දකුණු අත. බලන්න. වම් අත හරි දකුණු අත ෂර්ට් එකේ ඇඟ කොටස ඊට පස්සේ සාක්කුව කොලර් එක හරි මේ සේරම වෙන වෙනම ගන්න කොලර් එක වෙනම කපලා ගන්න මේ වම් අත වෙනම කපලා ගන්න දකුණු අත වෙනම කපලා ගන්න මේ ඇඟේ කැල ඒකත් ඒක කැලි කැලි වලට කැඩෙනවා එතකොට මහන්න ගිහාම ළමයි මම මෙතනට ගන්න මැසීම මැසීමේ අංශෙත් එහෙමයි. එතකොට එක පැත්තකින් වම් අත මහනවා අනිත් පැත්තෙන් දකුණු අත මහනවා අනිත් පැත්තෙන් මේ ඇඟේ තියෙන කොටස් ටික මහනවා කොලර එක මහනවා එක තැනකට ඇවිල්ලා තමයි මේ ටික සේරම සෙට් වෙන්නේ. ඒ මැහුවට පස්සේ තමයි මේක ආයිපාරක් බොත්තම් අල්ලන්නේ. ඊට පස්සේ තමයි මේක ආයිපාරක් අයන් කරන්නේ. ඊට පස්සේ තමයි මේක ආයිපාරක් පැක් කරන්නේ. දැන් දන්න ඔයා මං කලින් කිව්ව ප්‍රාග්ධනෙදිත් නේ. ළමයි මොකද්ද ශ්‍රම විභජනය කියන්නේ? හරි මහා විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් එක් එක් කුඩා කොටස් වලට බෙදලා වෙන් කරනවා කෑලි කෑලි වලට. දකුණු අත කපන්නේ ඔයා මේ වම් අත කපන්නේ මෙයා ඇඟේ මේ ටික කපන්නේ ඔයා කොලරෙක් කපන්නේ මෙයා සාක්කුව කපන්නේ මෙයා. අමහන්න ගියාම හරි වම් අත මහන්නේ මේ සෙට් එක දකුණු අත මහන්නේ මේ සෙට් එක ඇඟේ මේ ටික මහන්නේ මේ සෙට් එක හරි සාක්කුව මහන්නේ වෙනම මේ සෙට් එක කොලර එක මහන්නේ මේ සෙට් එක මේකට අරගෙන ඉවරලා එක තැනකදි සේරම මහන්නේ එක කට්ටියක් බොත්තම් ටික අල්ලන්නේ එක කට්ටියක් අයින් කරන්නේ එක කට්ටියක් පැක් කරන්නේ එක කට්ටියක් තේරුණාද ටැග් එක ගහන්නේ එක කට්ටියක් අන්න ඒක තමයි ශ්‍රම විභජනයේදී වෙන්නේ විශාල මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් එක් එක් කුඩා කොටස් වලට බෙදලා වෙන් කරලා ඒ ඒ කාර්ය වෙන වෙනම කොටස් වලට පවරනවා විශේෂීකරණයේදී මොකද්ද වෙන්නේ ළමයි විශේෂීකරණය කියන්නේ ශ්‍රම විභජනයත් එක්ක විශේෂීකරණය ශ්‍රම විභජනයත් එක්ක හරි යම් කිසි ශ්‍රමිකෙක් එක් කාර්යක දීර්ඝකාලීනව නිරත වීමෙන්
ලබන විශේෂ නිපුණතාවය විශේෂ යක්ෂතාවය එහෙනම් අපි අර්ථ දැක්වීමක් තියෙනවා කිසියම් එක් නිශ්චිත කාර්යයක් සඳහා ශ්‍රමිකයෙක් තම දැනුම සහ කුසලතා ඉහළ නංවා ගැනීම ඒ කියන්නේ ළමයි අපි හිතමු ළමයි කටින් යුනිට් එකේ ඉන්නේ කැපීමේ අංශයේ ඉන්න මිනිස්සෙක් කියලා ඒ මිනිස්සයා ළමයි ඔයා හිතන්නේ ගාර්මන්ට් එකේ අවුරුදු 10ද 15ද ඒ මිනිස්සයා ඉන්දියේ 10ක් නම් ඒ අවුරුදු 10 තුල ඒ මිනිස්සයා කරන්නේ කටින් යුනිට් එකේ ඉන්නේ කැපීමේ අංශයේ ඉන්නේ ගොඩක් වෙලාවට ඒතර ඒ මිනිස්සයාට ළමයි රෙද්ද ගත්තු ගමන් හරි S2 පියාගෙන උනත් ඒ රෙද්ද කපන්න පුළුවන් මහාන මිනිස්සයාට S2 පියාගෙන උනත් ඒක මහන්න පුළුවන් අයන් කරන මිනිහට S2 පියාගෙන උනත් අයන් කරන්න පුළුවන් තේරුණාද මිල ගහන එකට S2 පියාගෙන උනත් මිල ගහන්න ඒ ඇවිල්ලා විශේෂීකරණ ඒ නිෂ්පාදන කාර්යයේ දිගු කාලීනව නිරත වුණාම යම්කිසි නිෂ්පාදන කාර්යයක දීර්ඝ කාලීනව නිරත වුණාම විශේෂ දැනුම සහ කුසලතාවයේ ඉහළ යාම තමයි විශේෂීකරණ වෙන ඕනෑම ආයතනයක ඵලදායීතාව ඉහළ යන ළමයි අහගන්න ශ්‍රම විභජනයයි විශේෂීකරණයයි දෙක බලපානවද නැත් බලපාන නායතනයක ඵලදායී ශ්‍රමයේ ඵලදායීතාව ගැන තමයි ගොඩක් වෙලාවට අපි කියන්නේ ශ්‍රමයේ ඵලදායීතාව තීරණය කරන ප්‍රධාන සාධක හතරයි එක තාක්ෂණය දෙක මානව ප්‍රාග්ධනය තුන කලමනාකරණය හතර ශ්‍රම විභජනය සහ විශේෂීකරණය පැහැදිලි මේ කොටස සම්පූර්ණ මේක පුංචි කොටසක් හරි ගොඩක් වෙලාවට අපි ගත්තොත් විශේෂීකරණය කියද්දී විශේෂීකරණය තුල අද දකින්න පුළුවන් ළමයි ගුරුවරු ආර්ථික විද්‍යා ගුරුවරු ව්‍යාපාර අධ්‍යයනයේ ගුරුවරු හරි ඉනුම්කරණයේ ගුරුවරු රසායන විද්‍යා භෞතික විද්‍යා එහෙම එකෙක් ගුරුවරු ඉන්නවනේ දැන් ඔයාලා නම් මතක නැතුව ඇති හරි ගොඩක් වෙලාවට ළමයි දැනට අවුරුදු 10කට 15කට විතර කරින් උසස් පෙළ කොමස් තනන් තිබුණේ විෂයන් දැන් අපි ඉගෙන ගන්න දැන් තුනක් තියෙනවනේ නේ ආර්ථික විද්‍යාව ගිනුම්කරණය ව්‍යාපාර අධ්‍යයන එහෙම නැත්නම් IT කරනවනේ ගොඩක් දරුවනේ. එතකොට ඔන්න ඔය විෂයන් තුනක් තියෙනවනේ නේ. ඔය තුනම ඉගැන්නේ එක ගුරුවරයෙක්. ඒ කාලේ ගොඩාක් කල් නැරේ. එතකොට තුනටම පන්ති ගියා නම් පන්ති ගියේ එක ගුරුවරයෙක්ගේ. ඒක ඇත්ත කතාවක් නේ. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ළමයි විෂයන් දෙකක් උගන්වන්න ගත්ත එක ගුරුවරයෙක්. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන දෙකම එක ගුරුවරයෙක්. එහෙම නැත්නම් ගිනුම් කරණේ ව්‍යාපාර අධ්‍යයනයේ දෙක එක ගුරුවරේ. හරි. එහෙම වුණා කාලයක්. දැන් වෙනකොට ඒක මොකක් වෙලාද? ගොඩක් වෙලාවට විෂයන් තුන උගන්වන්නේ ගුරුවරු හතර දෙනෙන්නේ. තුන් දෙනෙන්නේ නේද? ව්‍යාපාර අධ්‍යයනය එක්කෙනෙක්, ආර්ථික විද්‍යාව එක්කෙනෙක්, ගිනුම් කරණේ එක්කෙනෙක්. එහෙමනේ. පැහැදිලිද? තේරුණා. ඊළඟට අද මෙහෙම කියනවානේ. දැන් අද බලන්නකෝ මැක්ස් සයිඩ් එකට ගියොත් කියන්නේ දැන් අපි ගණිත අංශයෙන් ගියොත් ඕගලන්ට අහුවෙනවානේ මේ සංයුක්ත ගණිතයේ විශේෂනේ ඒක දෙන ප්‍රධාන කොටස් දෙකක් මොකද්ද PO එකයි applied එකයි කියලා. එතකොට ඔයා දන්නවද ළමයි සාමාන්‍යයෙන් PO එකයි applied එකයි කියන දෙකට ගුරුවරු දෙන්නෙක්ගේ පන්තියන ළමයි ඉන්නවද නැද්ද PO වලට මේසර් හොඳයි applied වලට මේසර් හොඳයි. ළමයි කවදා හරි දවසක මෙහෙම වෙනවා. ඉකෝන් ඉගෙන ගන්න ළමයි 12 වසර පාඩම් වලට මේ සර් හොඳයි 13 වසර පාඩම් වලට මේ සර් හොඳයි කියලා එහෙම වෙයි දවදාරි දවසක ඔය අරකට අරහෙම් වෙලා තිනවා මේකට මෙහෙම වෙන්න බැරි ගමන් නැහැ නේ ඒ හේතුව ඇයි විශේෂීකරණ ඒ කාර්යයේ දිගු කාලීනව නිරත වෙලා ලැබ ප්‍රතිලාභ වෛද්‍යවරු බලන්නකො දැන් මොකට ගියත් බාන ඔයාගේ වකු ඔයාගේ බඩරි දෙනවනේ යන්න ඕනේ ඔයා වෙන ડોක්ටර් කෙනෙක් දත් දෙනවනේ වෙන කි දොස්තර කෙනෙක් ගා වාඩ ප්‍රෙෂර් තිනවනම් පෙන්වන්න යන්නේ වෙන ડોක්ටර් කෙනෙක් ගාවට නේ හරි එතකොට වකුගඩු සම්බන්ධ ප්‍රශ්නයක් නම් වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෙනෙක්ටනේ හරිද එතකොට ස්නායු සම්බන්ධ ප්‍රශ්නයක් නම් ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෙනෙක්ට සමහර කාලයක් යනකොට දකුණු වකුගඩුව සම්බන්ධයෙන් වෙනම වෛද්‍ය කෙනෙක්ගේ විශේෂඥ වෛද්‍යවරු බිහි වෙලා වම් වකුගඩුව සම්බන්ධයෙන් වෙනම විශේෂඥ වෛද්‍යවරු බිහි වෙන්න ඉඩ තියෙනවා කියන්න බෑ ඒක ඉතින් ඒක තමයි මේ විශේෂීකරණය වෙන්නේ ඒ ශාස්ත්‍රය තුල එහා උප්පරිම ඵලදායීතාවයට යනවා ඒ දැනුම උප්පරිමයට එනවා යා හරි රයිට් එහෙනම් අපි මේ කතා කරේ ඵලදායීතාව තීරණය කරන සාධක රයිට් එහෙනම් අපි බලමු නෝට් එකට යන් හරි ළමයි එහෙනම් අපි සූදානම් වෙන්නේ 8 වෙනි එපිසෝඩ් එකේ නෝට් එක සාකච්ඡා කරන්න සම්පත් වල ඵලදායීතාව රයිට් අපි බලමු එහෙනම් නිර්වචනය තියෙනවා හයිලයිට් කරමු කිසියම් නිෂ්පාදන සාධකයක් සතු භාණ්ඩ හා සේවා බිහි කිරීමේ නැත්නම් නිෂ්පාදනය කිරීමේ හැකියාව සාධකයක ඵලදායීතාව ලෙස හඳුන්වයි රයිට් සාධකයක ඵලදායීතාව ළමයි समीकरण साधक फलदायता सामने निमेम बेदीम यदम कि
කියවගෙන යමු. අක්කර 50ක ගොල්පලක පසුගිය කන්නේ වියස්වැන්න V කිලෝ 25000ක් යයි සිතමු. ඒ සඳහා යෙදවු ශ්‍රමිකයන් සංඛ්‍යාව 100ක් නම් එක් ශ්‍රමිකයෙකුගේ ඵලදායිතාව 250කි. එයින් අදහස් කරන්නේ ශ්‍රමිකයෙක් නිෂ්පාදනයට දායක වීම මගින් වියස්වැන්න කිලෝ 250කින් ඉහළ නැංවීමට හැකියාව පවතින බවයි. නිෂ්පාදන සාධකයක ඵලදායිතාව තීරණය කරන සාධක ළමයි එතන ප්‍රධාන වශයෙන් තියෙන හතරක් තාක්ෂණය මානව ප්‍රාග්ධනය කළමනාකරණය ශ්‍රම විභජනය හා විශේෂීකරණ මේ තීරකවලට නිෂ්පාදන සම්පත්වල ඵලදායිතාව ඉහළ නැංවීමේ හැකියාව තිබේ. රයිට් එහෙනම් අපි බලමුද ළම මේ ටික හයිලයිට් කරලා එහෙනම් අංක 1 තාක්ෂණය. අයි තාක්ෂණය කියන්නේ මොකටද? හරි. මේ ටික ප්‍රධාන ටිකම හයිලයිට් කරගෙන ඉන්න. එහෙනම් අංක 1 තාක්ෂණය 2 මානව ප්‍රාග්ධනය යන් ඊළඟ පුටුවට 3 කලමනාකරණය 4 ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. පැහැදිලිද? රයිට් එහෙනම් බලමු අපි තාක්ෂණය කියන්නේ මොකටද? මම වෙන හයිලයිටර් එකක් ගන්නම්. ඔයාලා පාට විද්‍යාත්මක දැනුම හා ක්‍රම නිෂ්පාදනය සඳහා යොදා ගැනීම තාක්ෂණය. යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු බොහෝ නිෂ්පාදන කටයුතු සඳහා තාක්ෂණය භාවිතා විය. මේ ප්‍රතිඵලයක් ලෙස සෑම කර්මාන්තයක්ම ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව විශාල දියුණුවක් අත්කර ගන්නා ලදී. ඒ අනුව තාක්ෂණය මගින් නිෂ්පාදන ක්‍රියාවලියේ හැකියාව හෙවත් ඵලදායිතාව ඉහළ නංවා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරයි. මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය කියන්නේ කිසියම් ශ්‍රේෂ්ඨයක් පිළිබඳ ඉහළ නිපුණතාවයකින් යුක්ත ශ්‍රමය මානව ප්‍රාග්ධනය වේ. ඵලදායිතාවෙන් ඉහළම ශ්‍රම කොටස වේ. අධ්‍යාපනයේ පුහුණුව අධ්‍යක්ීම් මත මානව ප්‍රාග්ධනය බිහි වේ. අධ්‍යාපනික සේවා, සෞඛ්‍ය සේවා, වෘත්තීය පුහුණුව වැනි ශ්‍රේෂ්ඨයන්හි මුදල් ආයෝජනය කිරීමෙන් මානව ප්‍රාග්ධනය බිහි වේ. රටක ශ්‍රම සම්පත මානව ප්‍රාග්ධනය බවට පත්වන තරමට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඉහළය. එතන අපි බලමු කළමනාකරණය 3. සියල්ල සාකච්ඡා කරලා තියෙන කිසියම් නිෂ්ක්‍රියාවලියක් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය යන කාර්යයන් අතර ඒකතුව කළමනාකරණය. කළමනාකරණය තුලින් සම්පත්වල ඵලදායිතාව ඉහළ නංවන අතරේ මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළයයි. රට එහෙනම් බලමු අවසානික ශ්‍රම විභජනය සහ විශේෂීකරණය. ශ්‍රම විභජනය කියන එකට වෙනම නිර්වචනයක්, විශේෂීකරණයට වෙනම නිර්වචනයක් ඇති. ශ්‍රම විභජනය යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් කොටස් වලට බෙදාවෙන් කර ඒ එක් එක් කොටස් වෙන වෙනම ශ්‍රම කණ්ඩායම් වලට පැවරීමයි. මේ වැඩ බෙදීම ලෙස සරලව හඳුන්වනවා. අඩු එදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලබා ගැනීමට නම් එක් කාර්යයක් එක් එක් කාර්යයන් කුඩා කොටස් වලට බෙදාවෙන් කර වෙන වෙනම කණ්ඩායම් මගින් නිමැවුම ලබා ගත යුතුයි. කිසියම් එක් නිෂ්පාදන කාර්යයක් සඳහා ශ්‍රමිකයෙක් තම දැනුම හා කුසලතා ඉහළ නංවා ගැනීම ඒක තමයි අපි කියන්නේ විශේෂීකරණය. විශේෂීකරණය තුළින් ශ්‍රමිකයින්ට තම නිපුණතාවන් ඉහළ නංවා ගැනීමට නව දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් අතිරික්ත නිෂ්පාදනයක් බිහි කළ හැකියි. නූතන සමාජය තුළ විශේෂීකරණයේ සියුම් ලෙස භාවිතයට ගැන. රයි බලමු ගුරුවරු ගත්තොත් ආර්ථික විද්‍යා ගුරුවරු, ගිණුම් කරන ගුරුවරු, රසායන විද්‍යා ගුරුවරු, ඉංග්‍රීසි ගුරුවරු, භෞතික විද්‍යා ගුරුවරු, වෛද්‍යවරු ගත්තොත් දන්ත වෛද්‍යවරු, පසු වෛද්‍යවරු, හදවත් රෝග වෛද්‍යවරු, චර්ම රෝග වෛද්‍යවරු, ළමා රෝග වෛද්‍යවරු සියල්ලම පැහැදිලි. හිතේනම් මේ තමයි කළමනාකරණයේ නෝට් එක. රයිට්. අපි එහෙනම් සාකච්ඡා කරමු ඊළඟ එපිසෝඩ් එකට යන් 9 වෙනි එපිසෝඩ් එකට.